අද වීඩියෝ එකෙන් අපි බලමු ෆොටෝ එඩිටින් වලට පාවිච්චි කරන ගොඩක් බේසික් ඒ වගේම ගොඩක් පවර්ෆුල් ටූල් එකක් වන කර්ව්ස් ඇඩ්ජස්ට්මන්ට් ටූල් එක ගැන. ඔයාලා හැමෝටම ආයුබෝවන් කියලා මුලින්ම පිළිගන්නවා. ඒ වගේම මුලින්ම මතක් කරන්න ඕනේ ඔයාලා මේ channel එකට subscribe වෙලා නැත්නම් දැන්ම subscribe කරන්න. Notification bell එකත් අනිවාර්යෙන් on කරන්න. එතකොට ඉස්සරහට දාන videos දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. හොඳයි දැන් අපි බලමු මේ curves adjustment කියන්නේ මොකද්ද කියලා. අපිට මේ curves adjustment කියන tool එක ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපේ මේ photo එක මේ විදිහට open කරගත්තට පස්සේ අපිට image menu එකට ගිහිල්ලා image menu එකේ තියෙනවා adjustments කියලා. ඒ adjustments වලට ගිහිල්ලා අපිට මේ curves කියන option එක ගන්න පුළුවන්. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් ඒකේ shortcut key එක control M. ඉතින් අපිට keyboard එකේ control M කියන shortcut එක පාවිච්චි කළත් මේ curves කියන මේ window එක ගන්න පුළුවන්. ඉතින් මේ curves කියන window එකෙන් අපිට මේ විදිහට curves මෙහෙම adjust කරලා ඊළඟට okay කරලා අපේ image එකට ඒක apply කරගන්න පුළුවන්. නමුත් මේ විදිහට curves adjustment කරගත්තම අපිට ආයෙ වෙනස්කමක් කරගන්න වුණොත් අපිට ඒක වෙනස් කරගන්න බෑ. මොකද අපි දැනටත් ඒ adjustment එක අපේ image එකට apply කරගෙන තියෙන නිසා. ඉතින් මම ආයෙ undo කරගන්නවා keyboard එකේ control z press කරලා. දෙවෙනි ක්‍රමය තමයි මේ adjustment layer එකක් විදිහට curves adjustment එක ගන්න එක. ඉතින් මේ adjustments කියන මේ palette එක ඔයාලගේ photoshop එකේ පෙන්වන්නේ නැත්තම් ඔයාලට පුළුවන් window කියන menu එකට ගිහිල්ලා එතනින් මේ adjustments කියන option එක අරගෙන මේ adjustment palette එක open කරගන්න. හොඳයි මේ adjustment palette එකෙන් ඊළඟට මම මේ curves කියන adjustment එක උඩ මේ විදිහට click කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ මේ background layer එකට උඩින් මේ curves කියලා අලුතෙන් layer එකක් හැදුනා. ඉතින් මේ layer එකේ ප්‍රධාන වශයෙන් අපිට මේ adjustment එක සහ මෙතනින් mask එකක් මේ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. හොඳයි මුලින්ම මේ adjustment කියන එක select කරගත්තම අපිට මේ properties කියලා මේ විදිහට අපේ curves adjustment එකේ properties බලා ගන්න පුළුවන්. ඉතින් මේ properties වල මෙතන මැදින් අපිට histogram එකක් පෙන්වනවා. මේ histogram එකෙන් අපිට පෙන්වන්නේ අපේ photo එකේ tone කොහොමද තියෙන්නේ කියලා. මේ වම් පැත්තෙන් අපිට photo එකේ තියෙන dark colors කොච්චර ප්‍රමාණයක් තියෙනවද, ඒ වගේම දකුණු පැත්තෙන් අපේ photo එකේ light colors light tones කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා මේ විදිහට අපිට මේ histogram එකෙන් පෙන්වනවා. ඒ වගේම මැද area එකේ තියෙන අපේ photo එකේ තියෙන mid tones. ඉතින් ඒ වගේම අපිට මෙහෙම පල්ලෙහෙන් line එකක් බලා ගන්න පුළුවන්. මේ line එක තමයි අපේ curves වල input එක. ඒ වගේම අපේ මේ වම් පැත්තෙන් line එකක් තියෙනවා. ඒ line එක තමයි අපේ curves adjustment එකේ output එක. ඉතින් ඒ වගේම අපිට මෙතන මැද මෙහෙම line එකක් හරහට බලා ගන්න පුළුවන්. අපිට මේ line එකේ අපිට අවශ්‍ය තැනක click කරලා point එකක් හදා ගන්න පුළුවන්. ඒ point එක අපි මෙහෙම උඩට පහළට කරලා අපේ photo එක මේ විදිහට light dark කරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ද සරලවම වෙන්නේ අපේ photo එකේ input එකේ තියෙන tone එක අපේ output එකේ තියෙන tone එකට සමාන වෙන එක. ඉතින් අපි මේ point එක මේ විදිහට පහළට ගත්තම අපේ input එකේ මෙතන තියෙන මේ tone එකට අපේ output එකේ තියෙන tone එක මේ විදිහට apply වෙනවා. එතකොට අපේ photo එක dark වෙනවා. ඉතින් ඒ වගේම මේ point එක අපි ඉහළට ගත්තොත් එතන input එකේ තියෙන tone එකට output එකේ තියෙන tone එක මේ විදිහට apply වෙනවා. ඒක නිසා අපේ photo එක light වෙනවා. ඒ වගේම අපිට මෙතන තියෙනවා පොඩි menu එකක්. ඒ menu එකේ අපිට බලා ගන්න පුළුවන් red green blue කියන මේ channel තුන වෙන වෙනම අපිට adjust කරගන්න පුළුවන්. අපි හිතමු අපේ photo එකේ අපිට red color එක වැඩි වගේ නම් අපිට red කියන channel එකට ගිහිල්ලා red channel එකේ mid tone එක මේ විදිහට අඩු කරගන්න පුළුවන්. එතකොට අපේ photo එකේ red ගතිය අඩු වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි ඊළඟට අපි මෙහෙම හදාගත්ත එකක් අපිට ආයේ reset කරගන්න මෙතන පහළ මේ තියෙන reset කියන button එකෙන් පුළුවන්. හොඳයි දැන් අපි බලමු එකින් එක අපේ මේ curves window එකේ තියෙන option මොනවද කියලා. මුලින්ම මෙතන වම් පැත්තෙන් මෙතන පොඩි අතක ලකුණක් තියෙනවා. අපිට මේ button එක on කරගෙන අපිට පුළුවන් අපේ මෙතන curves වලින් adjust කරන්නේ නැතුව අපේ photo එකේ අපිට අවශ්‍ය tone එක මේ විදිහට අඩු වැඩි කරගන්න photo එක උඩ click කරලා. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ එතන photo එකේ එතනට අදාළ tone එකට මෙතන මේ විදිහට point එකක් හැදුනා. ඉතින් ඒ වගේම මම මෙතන dark තැනක මේ විදිහට click කරොත් අපිට බලා ගන්න පුළුවන් dark තැනට මේ විදිහට අපේ මේ histogram එකේ dark area එකේ මේ විදිහට point එකක් හැදුනා.
හොඳයි ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට pic tool තුනක් තියෙනවා මේ pic tool තුනෙන් වෙන්නේ පළවෙනි pic tool එකෙන් අපේ ෆොටෝ එකේ black point එකත් දෙවෙනි pic tool එකෙන් අපේ ෆොටෝ එකේ grey point එකත් තුන්වෙනි pic tool එකෙන් අපේ ෆොටෝ එකේ white point එකත් තෝරගන්න එක ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු මේ පළවෙනි pic tool එක මම click කරලා අපේ ෆොටෝ එකේ dark area එකක click කරොත් ඒ dark area එක black වෙනවා ඒ වගේම අපි තුන්වෙනි pic tool එක select කරලා අපේ ෆොටෝ එකේ light area එකක click කරොත් ඒ light area එක white වෙනවා ඒ වගේම මේ මැද තියෙන pic tool එක අරගෙන අපේ ෆොටෝ එකේ mid tone එකක් උඩ click කරොත් ඒ mid tone එක අපි click කරපු තැන mid tone එක grey color එකක් වෙනවා ඒ කියන්නේ අලු පාටට හැරෙනවා අපේ ෆොටෝ එකේ අපිට සුදු පාට සුදු විදියටත් කළු පාට කළු විදියටත් අලු පාට අලු විදියටත් හරියට හදාගන්න මේ tools තුනෙන් පුළුවන් හොඳයි ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේ විදියට මෙතන මෙහෙම curve එකක් අපිට පෙන්වලා තියෙනවා ඒ curve එක select කරපු නිසා අපිට පුළුවන් මේ විදියට අපේ curve adjustment එකේ මේ විදියට point හදන්න මේ pen tool එක අරගෙන අපිට පුළුවන් අපිට curves අපිට අවශ්‍ය විදියට මේ විදියට ඇඳ ගන්න ඉතින් මෙහෙම ඇඳගත් එක smooth කරගන්න මේ tool එකෙන් පුළුවන් ඊළඟට මෙතන යටින් මේ histogram එකේ icon එකක් ඇවිල්ලා තියෙනවා ඒකෙන් වෙන්නේ අපේ මේ histogram එක තව ටිකක් accurate වෙන එක ඊළඟට අපිට බලන්න පුළුවන් අපිට මෙතන presets කියලා තියෙනවා මේ preset menu එකෙන් අපිට මේ curves වල එක එක preset අපිට ගන්න පුළුවන් මේ විදිහට light කරගන්න අපිට contrast වැඩි කරගන්න ඒ වගේම contrast අඩු කරගන්න අපේ photo එක dark කරගන්න ඒ වගේ අපේ photo එක negative කරගන්න ඒ වගේ විවිධ preset අපිට මෙතනින් බලා ගන්න පුළුවන් හොඳයි ඉතින් curves වල basic ම දේවල් ටික තමයි මම දැන් කිව්වේ අපි දැන් බලමු මේ photo එක අපි curves වලින් adjust කරගන්නේ කොහොමද කියලා මුලින්ම මේ photo එකේ මම හිතනවා black තව ටිකක් වැඩි වුණොත් හොඳයි කියලා ඒක නිසා මම මෙතනින් මේ පහල තියෙන මේ පොඩි ත්‍රිකෝණෙන් අල්ලලා මේ විදිහට අපේ black වැඩි කරගන්නවා ඊළඟට අපේ photo එක අපිට බලා ගන්න පුළුවන් ටිකක් dark වුණා ඒක නිසා මම මේ mid tone පොඩ්ඩක් light කරගන්න අපේ curve එකේ මැද මෙහෙම point එකක් හදලා මේ විදිහට උඩට drag කරනවා එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ photo එකේ mid tones light වුණා ඊළඟට මම හිතනවා අපේ ෆොටෝ එකේ මේ dark colors පොඩ්ඩක් blue පැත්තට ගියා නම් හොඳයි කියලා. ඒක නිසා මම මෙතනින් මම මේ menu එකෙන් මෙතනින් blue කියන color එක color channel එක තෝරගන්නවා. තෝරගෙන මගේ මේ blue color channel එකේ මේ පහළම තියෙන point එක මේ විදිහට click කරගෙන මම මේ විදිහට උඩට ගන්නවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එකේ dark colors නිල් පාටට හැරෙනවා. ඊළඟට මම හිතනවා අපේ ෆොටෝ එකේ white colors ටිකක් blue ගතිය අඩු වුණොත් හොඳයි කියලා ඒක නිසා මම මේ උඩම තියෙන point එක මේ විදිහට පහළට drag කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපිට මෙහෙම දිගටම පහළට drag කරොත් අපිට බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එකේ තියෙන white colors වලින් blue අයින් වෙනවා. ඒ කියන්නේ yellow color එක add වෙනවා. ඉතින් මම මේ විදිහට පොඩ්ඩක් මේ adjustment එක පොඩි ප්‍රමාණයක් හදා ගන්නවා. හොඳයි ඒ වගේම අපිට මේ layer එකේ අපිට මේ විදිහට mask එකක් තියෙනවා මේ mask එකෙන් අපිට අවශ්‍ය area එකකට විතරක් අපේ photo එකේ මේ adjustment එක apply කරගන්න පුළුවන් හොඳයි ඒක පෙන්වන්න මම තව මේ විදිහට curve adjustment layer එකක් ගන්නවා ඊට පස්සේ මම mid colors මේ විදිහට dark කරගන්නවා dark කරගෙන මගේ මේ layer එකේ තියෙන මේ mask layer එක උඩ මම click කරලා mask එකට black color එක fill කරගන්නවා ඒකට edit fill ගිහින් මෙතනින් content කියන තැනේ මම black කියන එක තෝරලා okay කරගන්නවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් mask එක black වුණා. ඊළඟට මම brush එක අරගෙන brush එකේ color එක foreground color එක white කරගෙන මම මේ විදිහට brush එක ටිකක් ලොකු කරගෙන මගේ photo එකේ මේ විදිහට dark වෙන්න ඕන තැන්වල මම මේ විදිහට මෙහෙම paint කරගන්නවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ මේ විදිහට mask එක වෙනස් වෙනවා. ඉතින් ඊළඟට අපිට අවශ්‍ය නම් අපිට ආයේ මේ adjustment මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. එතකොට අපේ මේ mask එකේ සුදු පාට area එක විතරයි වෙනස් වෙන්නේ. මේ කළු පාට area එක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් photo එකේ මැද කළු පාට area එක නිසා අපේ adjustment එක කළු පාට area එකට apply වෙන්නේ නැහැ. ඒ වගේම අපිට මෙතනින් අමතර option ටිකක් ගන්න පුළුවන් මේ menu එකෙන් ගිහිල්ලා. අපිට අපි හදාගත්තු curve adjustment එකක් preset එකක් විදිහට save කරගන්න. ඒ වගේම
අපි කලින් හදාගත්තු ප්‍රීසෙට් එකක් ලෝඩ් කරගන්න. ඒ වගේ ඔප්ෂන් මෙතන තියෙනවා. ඒ වගේම මෙතන ඔටෝ ඔප්ෂන්ස් කියලා තියෙනවා. ඒ ඔටෝ ඔප්ෂන් වලට ගිහිල්ලා අපිට ඔටෝ කලර් කරෙක්ෂන් ඔප්ෂන් කියලා මේ විදිහට ඔප්ෂන් එකක් එනවා. ඉතින් මේ මෙතන තියෙන මේ එක එක ඔප්ෂන් වලට ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති අපි බ්ලූ channel එකේ curves වලින් අපේ ෆොටෝ එකේ dark colors blue පැත්තට හරව ගත්තා. ඉතින් අපිට ඒකම මෙතනින් කරගන්නත් පුළුවන්. මෙතනින් target colors and clipping කියන මේ කොටසෙන් අපිට පුළුවන් shadows මේ විදිහට blue color එක පැත්තට මේ විදිහට ගන්න. ඒ වගේම අපේ ෆොටෝ එකේ highlights අපිට yellow පැත්තට අවශ්‍ය නම් highlights මේ විදිහට yellow පැත්තට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකත් එක්ක experiments කරලා බලන්න මොකද වෙන්නේ කියලා. මම හිතනවා curve suggestion ගැන ඔයාලට යම් කිසි අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහස් පල්ලෙහින් comment කරන්න, video එකට කැමති නම් like කරන්න, මගේ channel එකට subscribe වෙන්න. ඒක මට ඉස්සරහට videos හදන්න ලොකු හයියක්. ඉතින් අපි ඊළඟ video එකෙන් තව මේ වගේම වටින දෙයක් ඉගෙන ගනිමු. එතකන් ඔයාලා හැමෝටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා තවත් මේ වගේ videos බලන්න කැමති නම් මේ යාළු production අපේ channel එකට subscribe වෙන්න, notification bell එක අනිවාර්යෙන් on කරන්න. ඊළඟ video එකෙන් හමු වෙන බලාපොරොත්තුෙන් මම සමුගන්නවා.